आयुबा रसकैमक यूट्यूब चैनल को बो इतामत आदरें पिलिगान्नो अदत वेनद वगेम ओब हमवेन बलापुरुत्तुन एविथिन्ने विशेष वटोरा कोबर दीला यन ए तमा फोंडेंट බලමු අපේ මේ අරගෙන තියෙන අමුද්‍රව්‍ය වලින් අපිට සිද්ධ වෙන දේවල් මොනවාද මේ අයිසින් එක හදද්දි කියලා. ඉතින් ෆොන්ඩන් එකක් හදනකොට ගොඩක් අය අමාරු වෙන විදිහක් තමයි ෆොන්ඩන් එක ඉක්මනට dry වෙන එක. ඉතින් dry වෙන දේවල් එතකොට තව දිය වෙන විදිහ ඒ හැම දෙයක්ම ඕගොල්ලන්ට තියෙන ගැටලු. ඉතින් අපිට ගොඩක් අය ඉදිරිපත් කරලා තියෙන මේ ගැටලු, ඒ ගැටලු සම්බන්ධ සහ ඒවලට අපි මොනවද කරන්න ඕනේ කියන දේවල් ගැන අද අපි ඕගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. मेके अभी अवश्य मुलिम जेलटीन जेलटीन अभी गुड अभी जेलटीन पौडर का पुलवांगेमें हर मतक तेम जेलटीन के हूलांग मदी नैति वे अभी हों हूलांग मदी नैति वे आवरने के लिए तीन जेलटीन पौडर जेलटीन ने कट हूलांग जेलटीन ने अभी अवश्य विद्यट अभी रियाक्ट करें अभी अवश्य विद्य ऐसे अभी हदागन बेरवेन जेलटीन ने कट हूलांग निसा मुलिम अभी जेलटीन ने जेलटीन पौडर इधर अभी पुलवा शीटेक इधर अभी पुलवा सामान्य शीट भरती ग्राम दिखक वगे प्रमाण इतनी शीट गोलेंगे शीट पहाकत गणवेनवा जेलटीन ग्राम दहाय हदागन अभी पौडर का जेलटीन ग्राम दहायक अभी ऐसी अरगण इधन मेसाइक प्रमाणिक फोन का अदी हदागने जेलटीन हूला आवरण तीन एक अनी तमा अभी जेलटीन के शीट गना शीट ऐसे दाल अरगेन इट पास्ते तम डबल बॉइल कर लो आई दीयकर अवश्य तवादेमा मैक्रोवे दीयकर तपर विसग वगे खाले अभी जेलटीन दीयकर ఇలాగట అపి గాననే గ్లిసరిన్ గ్లిసరిన్ గత్తాము අපිට గ్లిసరిన్ ගොඩක් වෙලාවලට අපි බලාපොරොත්තු වෙන්නේ ఐసిన్ එකේ තෙතමනේ තම ආරක්ෂා කරගන්න గ్లిసరిన్ වලින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වැසි අධික කාලයක ඒ වගේ දවස්වලට අපිට පරිසර තියෙන උෂ්ණත්වය අඩුයි. එතකොට සීතල ගතියක් තමයි තියෙන. ඉතින් ජල වාෂ්ප වලට ඔරොත්තු දෙන්නේ නැහැ గ్లిసరిన్ දාපුවම ඉක්මනට දිය වෙන්න බලනවා ఐసిన్ එක. ඉතින් ඒ නිසා ඔගොල්ලෝ වැසි කාලයට කොන්ඩන් ఐసిన్ එක හදනවා නම් గ్లిసరిన్ දාන්න නැතුව තමයි අපි කොන්ඩන් ఐసిన్ එක හදාගන්න ඕනේ. ඊළඟට අපි ගමු ලිකුවිඩ් ග්ලූකෝස් එක ලිකුවිඩ් ග්ලූකෝස් එක අපි ගද්දි ලිකුවිඩ් ග්ලූකෝස් එකේ ඝනත්වය වැඩිනේ ගොඩක් ලිකුවිඩ් ගතිය අඩුයි. ඉතින් ඒ නිසා මම උණුතරයක දාලා තියෙන්නේ මේක උණුතරයක දාපුවාම අපිට පුළුවන් ඉක්මනින්ම මේ බෝතලෙන් ඉවතර ගන්න ලිකුවිඩ් ග්ලූකෝස්. නැත්නම් ඒකේ ඇල්ම ස්වභාවය වැඩි නිසා අපිට ලොකු අශීලතාවයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟට අපිට අවශ්‍ය වෙන ඇල් ජලය. ඇල් ජලය අපි එකතු කරගන්නේ අපිට ජෙලටින් එක බ්ලූම් වෙන්න තියෙන ඕන නිසා. ඉතින් අපිට මේකට උණු ජලය පාවිච්චි කරොත් එහෙම වෙන්නේ ජෙලටින් එක කැටි ගැහෙනවා. ඒ නිසා අපි මේකෙදි පාවිච්චි කරන්නේ ඇල් ජලය. ඊළඟට අපි පාවිච්චි කරනවා අයිසින් සීනි. අයිසින් සීනි පාවිච්චි කරනකොට අපිට ගොඩක් අය ගෙදර හදාගත්ත අයිසින් සීනි පාවිච්චි කරන අවස්ථාවල් තියෙනවා. එහෙනම් මොනොත් අනිවාර්යයෙන්ම ෆොන්ඩන්ට් එක ඩ්‍රයි වෙනවා. ඒ වගේම ගොරෝසු ගතියක් වගේ තියෙනවා මතු පිට ෆොන්ඩන්ට් එකේ. ඒ නිසා ඔයගොල්ලෝ ෆොන්ඩන්ට් එකක් හදනකොට අනිවාර්යයෙන්ම කෝන්ෆ්ලාර් ප්‍රමාණය අඩු දැන් ඔබ හදද්දී හදද්දී ඔබට අත්දැකීමක් ලැබෙනවනේ මම මේ අයිසින් ෂුගර් එකෙන් හැදුවොත් ෆොන්ඩන්ට් එක පොඩක් ඒතරුට ඩ්‍රයි වෙන ඉක්මන වැඩි. ඉතින් මේකෙන් හැදුවොත් පොඩක් අඩුයි කියලා ඔබට මත්දැකීමෙන් හිතෙනවා. ඉතින් ඇත්තටම මිල අධික වුණත් සමහරක් අයිසින් ෂුගර් වල තියෙන ගුණාත්මකභාවය නිසා අපිට අර අමාරු වැටෙන එක ටික අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ ගුණාත්මකභාවයෙන් වැඩි මිල අධික වුණත් හොඳ අයිසින් එකක් පාවිච්චි කරොත් හොඳ ෆොන්ඩන්ට් එකක් හදාගන්න පුළුවන්. සමහරක් කලාවලදී අපි ශීතකරණයේ දාලා අයිසින් සීනි පාවිච්චි කරගන්නවනේ ෆොන්ඩන්ට් එකට හදද්දී. ඉතින් අයිසින් සීනි ඉතුරු කොටස අපි ෆ්‍රිජ් එකේ දැම්මට අපි ෆොන්ඩන්ට් එකට ගද්දී සීතල තියෙන අයිසින් සීනි පාවිච්චි කරන්නේ නැහැ. අපි සීතල නැතුව ඒ කියන්නේ සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තියෙන අයිසින් සීනි තමයි ෆොන්ඩන්ට් එකක් හදන්න භාවිත කරන්න ඕනේ. ඊළඟට අපි පාවිච්චි කරන විජිටබල් ෂෝට්නි ඔගලන්ට පුළුවන් ලංකාවේ මිලදී ගන්න ඕනම තැනකින් විජිටබල් ෂෝට්නි. අපි විජිටබල් ෂෝට්නි අපි අයිසින් එක හදපුවාම අන්තිමට අපි අයිසින් එක අනද්දි අයිසින් එක සොෆ්ට් කරගන්න බලාපොරොත්තුෙන් තමයි අපි විජිටබල් ෂෝට්නි දාන්නේ. ඉතින් සමහරක් වෙලාවලදී මාගරින් ඇඩ් කරන අය ඉන්නවා. ඉතින් මාගරින්
කියන දේ අපි එකතු කරොත් අයිසින් එක කැඩිලා යනවා. ඒ කියන්නේ එකට එක ලං වෙන එක අතහැරිලා අයිසින් එක නෑ කැඩිලා කැඩිලා වගේ යන්න බලනවා, ඉරිතැවිලා යන්න බලනවා. ඒ නිසා මාගරින් පාවිච්චි කරන්න එපා. ඕගොල්ලෝ ෆොන්ඩන්ට් එකක් ෆිනිෂින් කරගන්න අනිවාර්යයෙන්ම වෙජිටබල් ෂෝට්නින් පාවිච්චි කරන්න. අපි දැන් කතා කරේ ෆොන්ඩන්ට් එක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දැන් අපි මේ ගත්ත ෆොන්ඩන්ට් එකෙන් අපිට පුළුවන් ඩමි එකක් කවර් කරන්න. එතකොට ඔයාලට අවශ්‍ය නම් මේක ආහාරයට ගන්න විදිහට හදාගන්න, බර්ත්ඩේ කේක් එකක් කවර් කරන්න හදාගන්න. ඉතින් බර්ත්ඩේ කේක් එකක් කවර් කරද්දී අපිට ගොඩක් ෆොන්ඩන්ට් වර්ග තියෙනවා. ඉතින් මාෂ්මෙලෝ ෆොන්ඩන්ට් වලනොත් අපිට කවර් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි හොඳම ක්‍රමය. නමුත් සමහරක් අය මේ ෆොන්ඩන්ට් එකිනුත් මේ අපි දැන් ගත්ත මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ඇතුළත් ෆොන්ඩන්ට් එකිනුත් කවර් කරනවා. ඉතින් ඒ කවර් කරනවා නම් අපිට පුළුවන් මේ විදිහට බටර් රස එන්න නිසා බටර් මේසෙන්දි එකක් අරගන්න. හරි, අපි ඊළඟට බලමු කොහොමද දැන් අපි මේ ෆොන්ඩන්ට් එක හදාගන්නේ කියලා. अभी मुलिम जेलटीन अरगन मे विदिट बाचने दागा बाचने दाल अभी मेक दाण एल जाले मेसे हम पहा अभी मेकट इकत हर मे विदिट एल जाले इकत मे जेलटीन මේ විදිහට හොඳට දිය කරලා මේක අපි බ්ලූම් වෙන්න මිනිත්තු 10ක් තියෙනවා. හොඳයි, ඊළඟට අපි දැන් කරන්න ඕනේ මේ බ්ලූම් වෙන්න තිබ්බ ජෙල්ටින් එක ඩබල් බොයිල් කරලා දිය කරගන්න එකනේ. අපි ඒකට මේ විදිහට උණුතර භාජනයක් අපි තියලා ඩබල් බොයිල් කරගන්න ඕනේ. ඉතින් ඩබල් බොයිල් කරගන්නකොට වතුරේ ගුණ වෙනකම් ආවගලන්ට විශේෂ දෙයක් කියන්න. ඒ තමයි ඩබල් බොයිල් කරනකොට මම ඔබට කලින් මේ දේවල් කියලා තියෙනවා. डबल बॉइल करनाकोट समहारकाय करना उन जाले मतट जेलटीन दाल तीन इतकोट आवट तीन उष्णत् जाले तीन उष्णत्वे डिरेक्ट खेली अभी जेलटीन वादी जेलटीन तीन क्रियाकारीत अड़ वे बलन एक जेलटीन मेरन वाक थारे तो जेलटीन अभी वेन्न ओन दे अभी वेन्ने इतनी अभी दमे डबल बॉइल तीन करना अरते तम अभी मेवीट मुखरे फैन कोई पुलवा पेनेरकोगे पेनेरकोगे उड़ीन तीयल जल वाश्कोलीं तम अभी मेक बॉइल तरगण मेक ओवर हीट अनिवार्य जेलटीन अभी वेन्न तीन दे वेन्न नदीन सुभावे अनिवार्य ऐसी कड़ी कड़ी वगे आना दंड ये अद्देम अनिवार्य तीन कीरा हर जेलटीन अभी मिनी दहाँ मे दी ब्लू मेन तिब्बा इट पसे अभी पेन दी जलवाष्पेनो मेहम मे हिमालयो मेहम मे हिमालय मैं अभी मेक मे विद्यार तीन इधे मे हीट अभी अवश्यवे मे विद्यट जेलटीन डबल बॉइल करें दीयकर गंड हर इला डबल जेलटीन अभी दीयकर गंड मे विद्यार दीय वेगनी अनग अभी दम मेकट दागना लिक्विड ग्लूकोज लिक्विड ग्लूकोज तब एक दम अभी इकमें दीयकर गंड पुल अभी उन दालती लिक्विड ग्लूकोज मे दी अरगन मेकअप एरल बलम मेके अभी अर वेन तेनावागे गनते तीन दिखे वाल पेना मेके अरे वेन तेनावागे गनते हर अभी मेके मेस हेन्दक वगे प्रमाण करगण एक अरगन अभी मे विद्य जेलटीन इकत इकत आयत्म दंगा मैं जेलटीन दिए करें इवर जेलटीन अरगन मेकट आप इकत करना ग्लिसरीन ग्लिसरीन आप इकत करना मेस हिंदी एकाक जेलटीन मेसैंद लिक्विड ग्लूकोज मेसैंद ग्लिसरीन मेसैंद ग्लिसरीन अनिवार्य अभी दाने वस्ताई की रहना है ग्लिसरीन सामान्य वेस काल कटना अभी दाने पड़ेगा मुखद ग्लिसरीन वाले अभी मैं तेतमने वेगम निशा वैस दवास अभी तवत् ग्लिसरीन तवत्व बलना ग्लिसरीन अत्यावश्य देवे इट पशी अभी मैं तुनम जेलटीन ग्लिसरीन लिक्विड ग्लूकोज मैं तुनम अभी හොඳින් දිය කරගත්තට පස්සේ අපි වාචනයකට ඒක හොඳට පෙරා ගන්න ඕනේ. පෙරන්න ඕනේ නැත්තම් ජෙලි කැට වගේ හිටිනවා. අපි තුනි කරද්දි මතු පිට නිකන් පොඩි පොඩි කැට අපිට පේන්න තියෙනවා. ඒ නිසා අපි අනිවාර්යෙන් මේක පෙරා ගන්න ඕනේ. දැන් මේක රස්නේ ගතියෙන් තමයි තියෙන්නේ.
අපි අනිවාර්යයෙන්ම ජෙලටින් එක රසනේ තියෙද්දිම අයිසින් සීනි එකතු කරගන්න ඕනේ. මේ විදිහට අපි ටිකින් ටික ජෙලටින් එකට අයිසින් සීනි එකතු කරගන්නවා. අයිසින් එක දානකොට ජෙලටින් එක නිවෙන්නේ නැතුව මන්ට මේක දාගන්න ඕනේ රසනේ තියෙද්දිම. මෙහෙම වැක්කිරෙන්න ඕනේ. මේක මෙහෙම වැක්කිරෙන්නේ නැතුව නිකන් කෑලි කෑලි වැටුනොත් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ජෙලටින් එක නිවිලා තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක් වුණොත් ඔයාලා අනිවාර්යෙන් කරන්න ඕන දේ තමයි ආයෙත් අපි අර විදිහට ඩබල් බොයිල් ආකාරයට මේ මිශ්‍රණය දිය කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ වගේ ජෙල් කැට කැට වගේ නැතුව මේම හොඳට ද්‍රාවණයක් වගේ වැක්කිරුණොත් තමයි ජෙලටින් එක හොඳට අයිසින් ෂුගර් එක අල්ලගන්නේ. නැත්නම් ජෙලටින් එක නිවුණොත් අයිසින් ෂුගර් එක හොඳට අපිට දැම්මට අල්ලගන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ වුණොත් අනිවාර්යෙන්ම මම දැන් ආයෙත් කියනවා වගේ ඕගොල්ලෝ ඩබල් බොයිල් කරගන්න. මේ විදිහට අපි අයිසින් සීනි ටිකින් ටික මේකට එකතු කරගන්නවා. දැන් මේක ගණන්ත් වැඩි ඒ නිසා අපි මේක දැන් අතින් අනන්න ගන්න ඕනේ. අපි අයිසින් සීනි චිකන් ටික ආයෙත් මේකට එකතු කරගන්නවා. අපි අයිසින් හොඳට තවර ගන්න ඕනේ අතේ. දවල් අපේ අතේ ඇලෙන ස්වභාවය අඩු වෙනවා අයිසින් එක. ඔයාලට පේනව ඇති මේක එන්නෙම ඝන වේගෙන තමයි දැන් එන්නේ. ඇලෙන ස්වභාවය අඩු වේගෙන එනවා. අයිසින් සීනි අපි තවත් එකතු කරගන්න ඕනේ මේකට. අපි දැන් මේක මේ විදිහට අනලා එකපාරටම මේක තියලා කොහට හරි ගිහිල්ලා ආවොත් උඩ වීරි ගතියක් වගේ තියෙනවා. ඒ නිසා ඕගොල්ලෝ මේක අනලා කොහෙටවත් යන්න එපා. එකම තැන ඉඳලා මේක අවසන් වෙනකම්ම මේ විදිහට අත් ගන්න ඕනේ. අපි අපේ ෆොන්ඩන් අයිසින් එකට පාවිච්චි කරලා තියෙන්නේ අයිසින් සීනි 650ක්. ඉතින් ග්‍රෑම් 650 හරියටම අපිට මේ අයිසින් එකට අවශ්‍ය වුණා. ඒ වගේම ඕගොල්ලොත් හරියටම අයිසින් සීනි එක ඒ ප්‍රමාණයටම අරගන්න අනිවාර්යයෙන්ම මේ විදිහේ ඝනත්වයක් ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඉවැරදි ඝනත්වයේ ලබා ගන්න පුළුවන්. නැත්නම් අයිසින් සීනි වැඩි වුණොත් අයිසින් එක ඉක්මනට ඩ්‍රයි වෙන්න බලනවා. ඒ වගේම ක්‍රැක් වෙන්න බලනවා. අයිසින් තලපේ හොඳට අනා ගන්න. බාගෙට යනවත් අයිසින් එක හොඳට එන්නේ නැහැ. හොඳ ෆිනිෂින් එකට ස්මූත් එකට එන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ වැදගත්ම දේ තමයි අයිසින් එක ටිකක් වැඩි වෙලාවක් අනන්න ඕනේ. ඒක අධික විදිහට නෙමෙයි සාමාන්‍ය හොඳට අපිට තේරෙනවා මේක ඇනලා තියෙන්නේ කියලා කියන්න ස්වභාව වෙනකම් මිනිත්තු 10ක්වත් මේක අපි හොඳින් අනා ගන්න ඕනේ. අනිත් දේ තමයි මේ අල්ලට දාඩිය දානා ඉන්නවා. ඉතින් දාඩිය දානා කරන්න ඕනේ අතර ග්ලව්ස් එකක් දාගන්න. සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් අපි මේක ඇලෙනකම් ඇලෙන ස්වභාවය තියෙනකම් අපිට ග්ලව්ස් එකක් දාගන්න එනවා. ඊට පස්සේ අතේ හොඳට අයිසින් ෂුගර් ගාගන්න. ඔයගොල්ලන්ගේ මේ තලපේ ඔයගොල්ලන්ට අත් ගසන්න පුළුවන්. දහ දිය දානාය මේක ගොඩක් වෙලා අත් ගහන්න යන්න එපා. එතකොට මේක දිය වෙන්න වගේ බලනවා. හරි. ඊට පස්සේ දැන් අපි මේක අනාගෙන ඉවරයි. මේ තියෙන්නේ අපේ තලපේ. ඒක ගොඩක් සොෆ්ට් එකට තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. අපි දැන් මේ අයිසින් එක මෙහෙම හදාගෙන ඉතරක් බෑ. මේක ෆිනිෂින් කරගන්නත් ඕනේ. ඉතින් අපි බලමු ෆිනිෂින් කරගන්නේ කොහොමද කියලා. මම අත හොදන් එන්න. හදාගත්ත තලපය දැන් අපි අත් ගහන්න යන්නේ ෆිනිෂින් කරගන්න යන්නේ හොඳට. ඒ නිසා අපි මේ විදියට වෙජිටබල් ෂෝට්නින් අරගෙන මේ විදියට අත්ලමත්ත හොඳින් තවර ගන්න ඕනේ. තවරගත්තට පස්සේ අපි මේ තලපය අරගෙන මේ විදියට හොඳින් අනන්න ඕනේ.
මේ විදිහට හොඳට ඇදෙන ස්වභාවයක් අපේ අයිසින් එකේ එනවා. ඉතින් අයිසින් එකට අපිට අවශ්‍ය පදම ඇවිල්ලාද කියලා බලන්න නම් මේ විදිහට අපි දෙපැත්තට ඇදලා බලන්න ඕනේ. ඉතින් මම ඔයගලන්ට ආයෙත් ඒක පෙන්වන්න. මේ විදිහට අපි අපේ පදම ඇවිල්ලා තියෙනවද කියලා බලන්න දෙපැත්තට මේ විදිහට ඇදලා බලන්න ඕනේ. එතකොට මේ වගේ උල් හැඩයක් මේ දෙපැත්තෙම එන්න ඕනේ. කලපේ දෙපැත්තෙම අදින හැම තැනකම මේ විදිහට උල් හැඩයක් එන්න ඕනේ. මේ උල් හැඩය ආවොත් අපිට අවශ්‍ය පදම හරියටම ඇවිල්ලා කියලා අපිට දැනගන්න පුළුවන්. අනිත් එක තමයි වැදගත්ම දේ අපි දැන් මේ අයිසින් sugar 650යි. ඉතින් ඒ ප්‍රමාණයම ඔයගොල්ලෝ දාන්න ඊට වඩා වැඩි ප්‍රමාණයක් දාන්න යන්න එපා. දැන් අපි ෆොන්ඩන්ට් එක හදලා ඉවරයිනේ. මේක ඔයගොල්ලන්ට දාන්න පුළුවන් ඩමිස් වලටත්. ඩමිස් වලට නැතුව ඔයගොල්ලන්ට මේක බර්ත්ඩේ කේක් එකකට දාන්න ඕන නැත්නම් බර්ත්ඩේ කේක් එකකට දානවා නම් මේකේ අපිට බටර් රසයක් වගේ තිබ්බත් හොඳයි නේද? ඉතින් ඒ නිසා අපිට පුළුවන් බටර් මේස හැන්දක් මේකට එකතු කරලා ආයෙ පාරක් අත් ගන්න. මේක තව ටිකක් රස කරගන්න. බටර් රසය එන්න ඕන නිසා මේ විදිහට අපි ආයෙ මේක අත් ගන්නවා. හරි මෙන්න මේ විදිහට ගොඩක් සොෆ්ට් එකකට අපිට මේ අයිසින් එක හදාගන්න පුළුවන්. ඒ වගේම අපි දැන් මේ ෆොන්ඩන්ට් එක හදාගත්තට පස්සේ අද පාවිච්චි කරන්නේ නැහැ. අපි මේක පැය 24ක් තියන්න ඕනේ. සාමාන්‍යයෙන් හුලං වදින් නැති වෙන්න වහලා තියන්න ඕනේ අපි පාවිච්චිට ගන්න කලින්. මේ විදිහට අපි රැපින් එකක් අරගෙන රැපින් එකේ අපි මේක ආවරණය කරමු. ගණත්වයට අපි දැන් මේක පැය 24ක් තිබ්බට පස්සේ අපිට මේක අපිට අවශ්‍ය ප්‍රමාණය ගණත්වයට හැදෙනවා. ඒ කියන්නේ හොඳ පදමට එනවා. ඒ නිසා පැය 24ක් අනිවාර්යයෙන්ම මේක සිසිල් වේ ස්ථානයක තියන්න ඕනේ. ඉතින් අද අපි ෆොන්ඩන්ට් අයිසින් එකත් හැදුවා. ඉතින් ෆොන්ඩන්ට් අයිසින් එක අපි පැය 24කට පස්සේ අරගෙන කොහොමද කවරින් එක කරගන්නේ කියලා මම තවත් දවසක ඔබට කියලා දෙන්න. ඒ වගේම බර්ත්ඩේ කේක් එක කවර් කරගන්නේ කොහොමද ෆොන්ඩන්ට් වලින්? ඊට අමතරව ඔබට ඇති ගැටළු මාෂ්මෙලෝ ෆොන්ඩන් හදන්නේ කොහොමද, මාෂ්මෙලෝස් හදන්නේ කොහොමද? ඉතින් මේ හැම දෙයක්ම ෆොන්ඩන් ආශ්‍රිතව තියෙන හැම ගැටලුවක්ම අපේ YouTube channel එක හරහා ඔබට විසඳුම් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් දවසක ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන අපි සමු ගන්නවා. ඒ වගේම අපේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, ඒ වගේම ඔබේ ගැටලු comment කරන්න. එහෙනම් අපි ගිහින් එන්න ආයෙත් හමු වෙමු රස කැමතුලි. අයබෝන්.